අප ජීවත්වන වටපිටාව පුරා ඇති ගහ කොළවලින් ලැබෙන්නේ අසීමිත වූ ප්‍රයෝජන රැසක්. ඒ වගේම අපට ගහ කොළ තුරුවැල් සමග නිරන්තර සබඳියාවක් තියෙනවා. මේ නිසාම අපේ ගෙවතුවල විවිධාකාර වූ ගහ කොළ දකින්න පුළුවන්. ඒ අතර පළතුරු ගස් කීපයක් නම් අනිවාර්යයෙන්ම තියෙනවා. ඒත් සීමිත වූ ඉඩකඩක් ඇති ගෙවත්තක තට්ටු නිවෙස්වල ජීවත් වන අයෙකුට පළතුරු පැලයක් සිටුවා ගන්න ඉඩක් නැති වෙන්න පුළුවන්. මේ නිසා පළතුරු පැලයක් බඳුනක සිටුවා ගත්තොත් නැවුම් පිරිසිදු ගුණාත්මක පළතුරක් නිවසේදීම ලබා ගැනීමට අපට හැකියාව ලැබෙනවා. අපි හිතාගෙන ඉන්නේ පළතුරු ගහක් හදාගන්න විශාල ඉඩ ප්‍රමාණයක් අවශ්‍යයි කියලා. හුඟක් වෙලාවට අපේ අත්දැකීමක් තියෙන්නේ පළතුරු ගහක්, අඹ ගහක්, සැපදිල්ල ගහක්, අලිපේර ගහක් හිටවා ගන්න අපේ මිදුලෙන් නැත්නම් අපේ ගෙවත්තෙන් වැඩි ඉඩ ප්‍රමාණයක් මේ සඳහා වැය කරන්න ඕන කියලා. ඒ හින්දම පළතුරු ගහක් හිටවා ගන්න එක දැන් ටිකක් සීමා වෙලා තියෙනවා. සීමිත ඉඩ ප්‍රමාණයක විඩ නාස්ති වෙනවා කියන අදහසින්ද. නමුත් අපි මේ ගන්නෝරුවේ උද්‍යානභෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අලුත් සංකල්පයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඕනෑම පුද්ගලයෙකුට, ඕනෑම කෙනෙකුට තමන් ආස පළතුරු ගහක් පෝච් එක හිටවගෙන තමන්ගේ මිදුලේ නැත්තම් බැල්කනි එකේ නැත්තම් ගෙවත්තේ කෙළවරක හරි කැමැති තැනක අපිට පවත්වාගෙන යන්න පුළුවන්. මේ ඔබට ඒ වටේටම පේන්නේ ඒ වගේ විවිධ පළතුරු භෝග හිටවපු විශාල පෝච්චි. විශේෂ වාසියක් වශයෙන් තියෙන මේ පළතුරු ගස් ඕනට වඩා ලොකු වෙන්නේ නැහැ. මධ්‍යම ප්‍රමාණය, එහෙම නැත්නම් ඊටත් වඩා පොඩි ප්‍රමාණයක. හැබැයි විශාල පළතුරු ගහක තරම් විශාල අස්වැන්නක් අපිට ලැබෙන්නේ නැහැ. ඒ වුණත් අපේ ගෙදරට පාවිච්චර ප්‍රමාණවත් තරම් ගෙඩි සංඛ්‍යාවක් අපිට ලබා ගන්න පුළුවන්. අනිත් එක තමයි ඉඩ ප්‍රමාණයට අමතරව මේ ගහක තමන් බොහෝ විට කැමති කාලයට ගෙඩි ලබා ගන්න පුළුවන්. ඒක තීරණය කරන්නේ බොහෝ විට ගහට අපි දක්වන සැලකිල්ල වෙනස් කිරීමට අපිට තියෙන හැකියාව නිසා. අවුරුදු ගාණක් මල් පිපෙන්නේ නැති ගහක් ප්‍රභේදයක් වුණත් මේ වගේ පෝච්චක හිටවපුවාම ජල සම්පාදනය, වතුර දාන ප්‍රමාණය, වතුර දාන අවස්ථාව, වතුර දාන කාල සීමාව සහ පෝෂණය වෙනස් කිරීමෙන් අපිට පුළුවන් ඒ ගහෙන් නිරතුරුවම උනත් ඵලදායක් ලබා ගන්න. පළතුරු පැලේ බඳුන්ගත කිරීම සඳහා දැරලයක්, ලොකු සිමෙන්ති පෝච්චියක් හෝ ප්ලාස්ටික් බඳුනක් යොදාගත හැකියි. පළතුරු පරයේ සිටුවීමට මාධ්‍ය සකසා ගැනීම සඳහා මතුපිට පස් කොටස් එකක්, කොම්පෝස්ට් කොටස් එකක් හා වැලි කොටස් භාගයක් අවශ්‍ය වෙනවා. මෙම ද්‍රව්‍ය එකට කලවම් කර මිශ්‍රණයක් සකස් කරගත යුතුයි. තෝරාගත් බඳුන පතුලේ ජලය ඉවත් වීම සඳහා සිදුරු කිහිපයක් සැකසීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතුයි. මෙම සිදුරු අවහිර වීමකින් තොරව හොඳින් ජලවහනය වීම සඳහා බඳුනේ පතුලට ගඩොල් කැට තට්ටුවක් හා කොළරඩු තට්ටුවක් දමා සකසා ගත යුතුයි. ඉන්පසුව සකසාගත් පස් මිශ්‍රණයෙන් බඳුන පිරවීම සිදු කරනවා. මේ බඳුනේ සිටුවීම සඳහා තෝරාගත යුත්තේ බද්ධ පළතුරු පැලයක්. මුල්වලට හානියක් නොවන ලෙස පොලිතීන් බෑගයෙන් ඉවත් කරගත් පළතුරු පැලය බඳුන මැදියේ සිටවන්න පුළුවන්. පැලේ සිටුවා තරමක් තද කර ජලයේ යෙදීම කළ යුතුයි. මෙලෙස බඳුන් ගත කළ පළතුරු පැලය සෙවන සහිත ස්ථානයක දින කීපයක් තැබිය යුතුයි. නිසි කලට ජලය හා පොහොර යෙදීම මගින් හොඳ පළදාවක් සහිත පළතුරු ගසක් කුඩා ඉඩකදී ලබා ගත හැකියි. ඒ වගේම මෙලෙස සැකසූ බඳුනකින් ගෙවත්තට සුන්දරත්වයක් ලබා ගන්න පුළුවන්.